උතුරු නෙවෙයිද ඡන්ද ඔබතුමාට ලැබෙයිද? කියන්නේ මේ ඡන්දිය බලයි. අනිවාර්යෙන් ලැබෙන්න ඕනි. හේතුව තමයි උතුරේ ජනතාවට අපි නිදාස දුන්න ජන. නිදාස කියන්නේ අපි දැක්කා එදා උතුරේ ඡන්ද දාන්න ගියොත් දාලා එන ගමන් අත කපනවා. පවතින පාලනීය රීව කතා කරොත් වෙඩි තියලා මරනවා. එහෙම භීෂණයක් උතුරේ තිබ්බේ. අපි ත්‍රස්තවාදයෙන් උතුර මුදාගත්තා. ප්‍රජාතන්ත්‍රවාදය දුන්නා. පාසල් රෝවල් හැදුවා. පාරවල් ඇලමාර්ග වාරිමාර්ග හැදුවා. රැකියා අවස්ථා දුන්නා. ජලය විදුලිය දුන්නා. දිය හැකි සියල්ල දුන්නා. අනිත් පළාත්වලට තියෙන පළාත් සභාවත් දුන්නා. එතකොට දෙමළ ජාතික සන්ධානිකව ඕවා මදි අපි ෆෙඩරල් ගමු. එතකොට මේක ඉසුරුමත් වෙනවා කියලා. අන්තිමට මොකද උනේ? අපි දුන්න සියල්ලම නැති වුණා. අඩුම ගානේ ෆෙඩරල් ගන්න ගිහිල්ලා උතුරේ ජනතාවට පළාත් සභාවක් නැති වුණා. ඒ නිසාද දෙමළ ජාතික සන්ධානයේත් එක්ක උතුරේ ජනතාව ඉන්නේ වෛරේ. මතක තියාගන්න මීට වසර එකමාරකට කලින් තිබ්බ පුංචි ඡන්දෙදි දෙමළ ජාතික සන්ධානයේ උතුරේ ඡන්දය 150කින් අඩු වුණා. පළාත් පාලන මැතිවරණේ ලොකුම පසුබෑම පෙන්නුවේ දෙමළ ජාතික සන්ධානයේ. ඒ නිසා අද උතුරට වැඩ කරලා පෙන්නපු නායකයෙක් විදිහටයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉන්නේ. ඒ නිසා එතුමාට විශාල දෙමළ ඡන්දයක් ලැබෙනවා. ඒ වගේම ඔබ දැක්කා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සිංහල දෙමළ සමගයක් ගොඩනැගුණා. දළදා මාලිගාව ඉදිරියේ රතනහාමුදුරු උපවාස කරද්දි ඊට සහය පළ කරමින් උපවාස ආවේ හම්බන්තොට අනුරාධපුරයේ ඒ වගේම කුරුණෑගල නෙවෙයි. කොයිද සහයට උපවාස ආවේ? මඩකලපුවේ වවුනියාවේ මන්නාරමේ. ඊළඟට කල්මුණේ තිබ්බ දෙමළායගේ උපවාසයට එම්.ඒ. සුමන්දිරන් යද්දි ජනතාව හු කියනවා. ඥානසාර හාමුදුරුවෝ යනකොට ජනතාව ඔල්වර සඳේනවා. මේ ජනතාව කියන්නේ නැගෙනහිර දෙමළ ජනතාව. ඒ නිසා මේ ආණ්ඩුව පිළිබඳ දෙමළ ජනතාවගේ කැකෑරෙන කේන්තියක් තියෙනවා. අපිව රැවට්ටුවා, බොහෝ දේවල් පොරොන්දු වෙලා තිබුණු දේත් නැති කරා කියලා. ඒ කේන්තිය කලකිරීම, පිටාර දැමීමේ අවස්ථාව තමයි ජනාධිපතිවරණ කියන්නේ.